යාලුනේ ඔබට හින්දි භාෂාව සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සියල්ල අපිට කමෙන්ට් සෙක්ෂන් එක හරහා කියලා එවන්න කියලා. අපි ඔබට හැමතිස්සෙම කියනවා. ඔන්න එහෙනම් අද දවසේදී අපි උත්සාහ කරන්නේ මේ විදිහට අපිට කියලා එවපු ප්‍රශ්න ගැටලු කිහිපයකට පිළිතුරු සපයන්නයි. දැන් ඉතින් අපි ගිහිල්ලා බලමුකෝ ඔයාගේ ප්‍රශ්නටත් උත්තරේ මේ අතරදී හම්බ වේවිද කියලා. යාලුනේ මම ශෂි අපේ ඉංග්‍රීසි ශබ්දයකට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඒ වගේම තමයි ඔබ පළවෙනි වතාවට නම් අපේ මේ ඉංග්‍රීසි ශබ්ද පවුලට එකතු වෙන්නේ ඕන ඉතින් ආරාධනා කරන්න කැමති අපිව subscribe කරලා තියාගන්න එතකොට ඔබට පුළුවන් හින්දි භාෂාව සම්බන්ධ අපි ගෙන එන මේ රසවත් වීඩියෝ පටමාලාව ඉතාමත් මනින් ඔබ ළඟට ගෙන ගන්න ඕන ඉතින් පළවෙනි ප්‍රශ්නය ඉතින් මීට පෙර වීඩියෝ එකදී මම එක්තරා ස්ථානයකදී කිව්වා उस लड़के को बाहर निकाल दो කියලා उस लड़के को बाहर निकाल दो ඉතින් මේ වාක්‍ය අර්ථය වෙන්නේ ඒ පිරිමි ළමයාව එළියට දාන්න කියන එකයි उस लड़के को बाहर निकाल दो ඉතින් දැන් මෙතනදී මම පැහැදිලි කරලා දුන්නා ලඩකා කියන වචනය අපිට මේ වාක්‍යයේදී ලඩකේ කියලා වෙනස් කරගන්න සිද්ධ වෙනවා කියලා ඉතින් දැන් අපෙන් අහලා ඉවලා තිනවා කවින්දු කියන පුතා ඇයි අපි මේ වාක්‍යයේදී ලඩකා කියන වචනේ ඒ විදිහටම භාවිතා කරන්නේ නැත්තේ ඇයි මේක ලඩකේ කියලා වෙනස් වෙලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් දැන් අපි පිළිතුරු සපයන්නේ අපේ මේ පුතා අහලා ඉවලා තියෙන ගැටලුවටයි ඔන්න ඉතින් දැන් අපි එකින් එක අරගෙන මේක පොඩ්ඩක් විග්‍රහ කරගනිමු ලඩකා ලඩකා මේ වචනේ අර්ථය වෙන්නේ පිරිමි ළමයා කියන එකයි ඉතින් මේක ඒක වචනාර්ථය දෙන වචනයක්නේ ඒ වගේම ලඩකා කියලා කියනකොට මේ වචනේ අවසානය කොහොමද නිර්මාණය වෙලා තින්නේ ආ කියන අවස්වරයකින් ආ ස්වරාන්තයි ඒ කියන්නේ අවසාන ස්වරය තමයි ආ කියලා කියන්නේ ලඩකා හරි ඉතින් දැන් මේ ලඩකා කියන වචනයට අපි ඊළඟට එකතු කරනවා තවත් වචනයක් එහෙම නැත්නම් විභක්තියක් ඒ තමයි කෝ ඒ කියන්නේ මේ පිරිමි ළමයා ව කියන අර්ථය දෙන්න තමයි අපි මෙතනදී කෝ කියනවම විභක්තියක් එකතු කරගන්නේ උස් ලඩකා කෝ ඒ කියන්නේ දැන් මෙතනදී අපි කරන්නේ මොකද්ද ඒ පිරිමි ළමයා ව කියන අර්ථය දෙන්නයි අපි මෙතනදී කෝ කියනවම විභක්තිය එකතු කරගන්නේ දැන් මේ කියනව විභක්තිය මේ ලඩකා කියන වචනයට එකතු කරනවත් එකම දැනවද මොකද වෙන්නේ කියලා මේ වචනේ පුරුෂ ලිංගික අර්ථය දෙන්නව මේ ඒක වචනාර්ථ දෙන මෙන්න මේ කියනව ක්‍රියාපදයේ අවසානයේට කියන ආ කියනව ස්වරය ඒ කියන්නේ මේ ලඩකා කියනව එක ලඩකේ කියලා වෙනස් වෙනවා ඉතින් ඇයි මේ වෙනස් වෙන්නේ මේ වචනයට පිටුපසින් අපි එකතු කරගන්නවෝ විභක්තියේ බලපෑම නිසායි ලඩකා කෝ කියන එක අපිට වෙනස් වෙනවා ලඩකේ කෝ කියලා ඕන ඉතින් මෙන්න මේ කියන විභක්තියේ බලපෑම නිසායි එහෙනම් අපි මේ ලඩකා කියන වචනේ මෙතනදී ලඩකේ කියලා වෙනස් කරගත්තේ නමුත් මේ ලඩකේ වුණා කියලා මෙතනදී අර්ථයට කිසිම හානියක් වෙලා නැහැ උස් ලඩකේ කෝ බාහර් නිකාල් දෝ ඒ පිරිමි ළමයාව එළියට දාන්න. හරි. දැන් අපි තවත් උදාහරණයක් බලමුකෝ. මේක පුතාට දෙන්න. ඉතින් අපි කොහොමද මේ දෙය කියන්නේ? මේක. ඒ කියන්නේ යේ කියන එකයි. යේ. එතකොට පුතාට දෙන්න. පුතා කිව්වොත් බේටා. යේ බේටා කෝ දේ දෝ ඒ කියන්නේ දෙන්න කියන එකයි. ආ එහෙනම් ඔන්න දැන් මෙතනදත් අපිට එක දෙයක් පේනවා. අපි මෙන්න මේ කියනව විභක්තියක් භාවිතා කරනවා බේටා කියනව වචනයට පසුව කෝ කියනව විභක්තියක් අපි භාවිතා කරන්න උත්සාහ කරනවා එහෙනම් මෙන්න මේ විභක්තියේ බලපෑම නිසා දැන් අපි දන්නවා බේටා කියනකොට මේ ආ කියලානේ මේ වචනේ අවසන් වෙලා තියෙන්නේ අන්න එහෙනම් එවැනි අවස්ථාවන්හිදී මේ බේටා කියනව වචනය මේ පිටිපස්සෙන් එන කෝ කියන විභක්තියේ බලපෑම නිසා බේටේ කෝ කියලා අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් නිවැරදි වාක්‍ය වෙන්නේ යේ බේටේ කෝ දේ දෝ. නැත්නම් යේ බේටේ කෝ දේ දේනා. ඉතින් මේ ඕනම දෙයක් අපිට කියන්න පුළුවන් මේක පුතාට දෙන්න කියන අර්ථය දීම සඳහා. ඔන්න ඉතින් තවත් කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් දැන් මේ
කෝ කියන විභක්තියේදී විතරද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා නෑ ඕනම විභක්තියක් භාවිත කරොත් මේ වෙනස අපිට සිද්ධ කරගන්නම වෙනවා ඔන්න දැන් උදාහරණයක් බලමුකෝ පුතා ගෙන්නහන්න දැන් ගෙන් කියන අර්ථය දීම සඳහා අපිට භාවිත කරන්න සිද්ධ වෙන විභක්තිය තමයි සේ කියලා කියන්නේ ඉතින් මේ සේ කියලා කිව්වත් මේකත් විභක්තියක්නේ එහෙනම් පුතා ගෙන් අහන්න කියනකොට डेटा से पूछो කියලා තමයි එකපාරට ඔයගේ ඔළුවට එන්නේ. නමුත් ඔන්න මතක තියාගන්න. डेटा කියලා කියනකොට මේ කියනවා වූ නාමපදය අවසන් වෙන්නේ ආශ්‍රයයෙන්. ඉතින් එහෙනම් මේකට පසුව අපි යොදාගෙන තියෙන මොකද්ද විභක්තියක්. දැන් එහෙනම් डेटा से पूछो කියන වාක්‍යෙදි මේ से කියනවා වූ විභක්තිය බලපෑම නිසා අපිට ඒක කියන්න වෙන්නේ डेटे से पूछो කියලායි. डेटे से पूछो ये क्या ने पुता गेंग हन्ने के ने कहे और निरी दुए पुते तावत दे अक्षे ने के मुते ये तमाई दें लड़का बेटा में वगे वचन ये क्या ने पुरुषलिंग का अर्थ है देन एक वचन අපි භාවිත කරා කියලා අතට අහු වෙන දකින හැම මේ විදිහේ ඒක වචනයක්ම කියන්නේ පුරුෂ ලිංගික අර්ථය දෙන ආස්වරයකින් ඉවර වෙන හැම වචනයක්ම මේ විදිහට වෙනස් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේවා නම් අපිට ඇත්තටම අවබෝධ කරගන්න වෙන්නේ භාවිතයෙන් තමයි. දැන් අපි කලින් කිව්වනේ පුතාගෙන් අහන්න කියලා. ඒක කිව්වේ බේටේ සේ පූචෝ කියලායි. බේටා තමයි නියම වචනය. නමුත් ඒක අපි වෙනස් කරගත්තා බේටේ සේ පූචෝ කියලා. ඉතින් දැන් අපි ඒ විදිහටම හිතමුකෝ තාත්තගෙන් අහන්න කියලා. හරි. එහෙනම් තාත්තා කියන අර්ථය දෙන්න අපිට භාවිත කරන්න පුළුවන් වචනය තමයි පිතා කියලා කියන්නේ. පිතා. ඉතින් ඔන්න මේ වචනයත් අවසන් වෙන්නේ ආ කියන ස්වරයකින්නේ. පිතා. පිතා. දැන් ආ කියලා කියලා මේක අවසන් වෙලා තියෙනවා. එහෙනම් දැන් තාත්තා ගෙන් අහන්න පිතා සේ පූචෝ කියලානේ අපිට මේක හදාගන්න වෙන්නේ දැන් අර කලින් කියපු විදිහට අපි කල්පනා කරොතින් ආ දැන් සේ කියන විභක්තියක් මෙතනදී ඇවිල්ලා තිනවා එහෙනම් ආයි කල්පනා කරන්න දෙයක් නැහැ පිතේ සේ පූචෝ කියලා මේක වෙනස් කරගන්න වෙයි කියලා ඔයගොල්ලෝ හිතනවා නම් දුවේ පුතේ මතක තියාගන්න ඒක සම්පූර්ණ වැරදි ඒකට හේතුව තමයි මෙවැනි සුවිශේෂී ඇතම් වචන වලදී අපිට මේ විදිහට හිතුණු හිතුණු පලියට මේ කියපු නීතිය නැත්නම් මේ රීතිය භාවිතා කරන්න බෑ. ඉතින් ඒකට වෙනම ව්‍යාකරණ නීතියක් රීතියක් එහෙම නැත්නම් කටපාඩම් කරගන්න දෙයක් හෝ වචන කීපයක් මගෙන් ඉල්ලුවදී මට නම් කියන්න තියන්නේ දුවේ පුතේ භාෂාව භාවිතා කරන්න. අන්න එතකොට කටපාඩම් කිරීමකින් තොරව ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් මෙවැනි සුවිශේෂී අවස්ථා ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබේවි. එහෙනම් පුතාගෙන් අහන්න කිව්වොතින් බේටේ සේ පූචෝ තාත්තගෙන් අහන්න කිව්වොතින් පිතා සේ පූචෝ කියලා යක්ට කියන්න වෙන්නේ පිතා සේ පූචෝ ඉතින් මේ විදිහටම රාජා යුවා මේ වගේ ඇතම් වචන තියෙනවා අපිට කවදාවත් විභක්තියක් එකතු වුණා කියලා මේ වයේ මේ ස්වરૂපය අපි වෙනස් කරගන්නේ නැහැ ඉතින් එහෙනම් ඔන්න පොඩ්ඩක් විතර අවබෝධයෙන් අපි මෙවැනි අවස්ථාවන්ෙදී කටයුතු කරන්න කියලා මම ඔබට මතක් කරන්නේ නැත්තම් ඉල්ලා සිටින්න කැමතියි. ඔන්න එහෙනම් දැන් අපි බලමු මීළඟ ගැටලුව. එහෙම නැත්තම් ඔබ අපිට කියලා ඉවලා තියෙන දේ මොකක්ද කියලා. ඒ තමයි අපේ යාළුවෙක් අපිට සඳහන් කරලා ඉවලා තිනවා හම් ලඩිකා හෑ කියලා. ඉතින් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි හම් කියන වචනේ. ඒ කියන්නේ අපි කියන අර්ථය දීම සඳහා මේ බහුවචනයක් බව අපේ මේ යාළුවා අවබෝධ කරගෙන තිනවා. ඉතින් ඒක නිසානේ හම් කියලා පටන් අරගත්තා නම් මේක හෑ කියලා මොහු අවසන් කළා තියෙන්නේ. එතකොට මේක බහුවචනාර්ථය දීම සඳහා භාවිත කරනවා නම් මතක තියාගන්න හම් ලඩකා හෑ කියලා නෙවෙයි හම් ලඩකේ හෑ කියලා අපිට කියන්න වෙන්නේ. ලඩකා කියලා කිව්වොතින් අපි කියන්නේ එක පිරිමි ළමයෙක් ගැනයි. ඒ කියන්නේ පිරිමි ළමයා කියන අර්ථය දෙන්නයි අපි ලඩකා කියන වචනේ භාවිත කරන්නේ. එහෙනම් අපි පිරිමි ළමයි කියලා කියනවා නම් මේක බහුවචනාර්ථය කරන්න අපිට සිද්ධ වෙනවා ලඩකේ කියනවා වූ බහුවචනාර්ථය දෙන වචනේ භාවිත කරන්න. එහෙනම් නිවැරදි වාක්‍ය වෙන්නේ හම් ලඩකේ හෑ කියන එකයි. හම් ලඩකේ හෑ. හරි. එහෙනම් ඉතින් ඔබ අපෙන් මේ විදිහට අහලා ඉවර තියෙන ගැටලුවට මං හිතනවා සාධාරණ සහ
ඉතාමත්ම පැහැදිලි පිළිතුරු කිහිපයක් ලැබෙන්නට ඇති කියලා. ඒ වගේම ඔබේ දැනුම වර්ධනය කරගන්න අද දවසේදී අපි මේ කරපු කෙටි සාකච්ඡාව ඉවහල් වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මීටත් එහා ඔබට තවත් ගැටලු සහගත තැන් මොන හරි තියෙනවා නම් සහ ඔබට පුළුවන් නම් පුංචි වාචක නිර්මාණය කළ මේ විදිහට අපේ කමෙන්ට් සෙක්ෂන් එකට කියලා එවන්න. අන්න එතකොට අපිට පුළුවන් ඔබගේ වාක්‍යවල තියෙන ගැටලු අඩුපාඩු මොනවද කියලා මේ වගේම අපි රැගෙන එන ඊළඟ වීඩියෝ එකකින් ඔබට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ඉතින් යන්නේ තවත් වටිනා කියන හින්දි භාෂාව සම්බන්ධ වීඩියෝ පිටකින් අපි නැවත වතාවක් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.